ගජමුතු ගැන අපේ කතාවල ගොඩක් තියෙනවානේ මේ සෙනරත් කියන මේ ධනවතා ඔහු ජීවිතේ වයසට ගිහිල්ලා ඉන්නේ ඔහු පුවත්පතක් කියනකොට මේ ගජමුතු සොයාගෙන ගිය පිරිසක් ගැන කෝපයක් මේ සමග ඔහුගේ අතීතයත් කතාවත් අතීතයට ඔහු යනවා ඔහුට මතක් වෙනවා ඔහු තරුණ අවදියේදී මේ ගජමුතු පිළිබඳ තිබිච්ච ප්‍රවෘත්තියක් අනුව ගජමුතු හොයන්නට කැලේකට ගිහිල්ලා කැලේට ගිහිල්ලා ඔහු ඒ වනමැද තිබිච්ච අනන්තෙ තිබිච්ච ගමකට යනවා මේ ගමේ ඉන්නවා මේ පුද්ගලෙක් ඔහුට උපකාර කරන පොඩි රාළකෙක් දැන් පොඩි රාළකෙක් ගෙදර ගිහිල්ලා තමයි මෙයා නතර වෙන්නේ ගජමුතු හොයන්නට කොබරත් ගජමුතු හම්බ වෙන්නේ නැහැ මේ අතර වාරේ මේ මේ ඔබම ධනවත් පුද්ගලෙක් පුද්‍රාලත් ඔහුගේ භාර්යාවත් ඔහුට උපකාර කරනවා මේ අතර වාරේ මේ ගම්පේ ඔහුට ඉන්න ලස්සන දුවෙක් රම්මැණිකා කියලා ඉතින් මේ රම්මැණිකා එක්ක පොඩි ඇයි හොඳයියක් ඇති වෙනවා කොහොම වුණත් ඒ අතර වාරේ හර දැනගන්නට හම්බ වෙනවා සෙනරත් තමන්ගේ වතු යායක ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ වතු යායේ ප්‍රශ්නේ විසඳන්න ඔහු යනවා අපහු මේ ඒ තමන්ගේ ව්‍යාපාර තුච්ච ඒ වතු බලන්න හැබැයි එහෙදී එහි සිට පිරිසක් ඔහුට පහර දෙලා ඔහුගේ කකුල කඩලා ඔහුට නැවත ආපසු එන්නට ලැබෙන්නේ නැහැ මේ අතර වාරේ රන්මණිකා ගැඹ අරගෙන දැන් මේක ගම් දුක ප්‍රශ්නයක් වෙනවා හැබැයි ඒ ඔවුන්ට උදව් කරපු මේ මේ සෙනරට උදව් කරපු ඒ ගමේම ගැමියෙක් හිටියා මේ ඔකට කිව්ව සේකර කියලා උමා හැදිගරි මිනිස්සු සේකර කියනවා මම මේ යන්න බර කැමති මම ඒක බාර ගන්නවා කියලා හැබැයි ගමේ කයි කතන්දර තියෙන නිසා සේකර තමගේ භාර්යාවත් අලුත් තමන් හිතෙන් ප්‍රේම කරපු ඒ වෙන කෙනෙක් නිසා ගැබිනියක් වෙච්ච රම්මණිකත් ආගෙන ඒ ගමෙන් පිට වෙනවා ඒ කොහොම වුණත් මේ නිසා මේ යුවළ අර සෙනරත් රම්මණිකා මුණ ගැසුනේ නැහැ ඔය කාලේ ගියාම සෙනරත් පුතෙක් ඉන්නවා අජිත් කියලා සෙනරත් තව යාළුවෙකුත් තියෙනවා මේ යාළුවරක් පුතෙක් ඉන්නවා අජිතුත් අර මිත්‍රයත් මිනින්දුරු වෘතියේ දෙන්නේ ඔවුන් යනවා එක ගමකට ගියාම ඒ ඉන්නේ අර සීකර ජීවත් වෙච්ච සීකර ඉන්න ගමට සීකර ඉන්න ගමට ගියාම මේ එතකොට රන්මැණිකා මැරිලා නමුත් මේ රන්මැණිකාට ඉපදුන දැරිය සීකර බොහොම ආදරෙන් තමන්ගේ දියණියක් හැටියටම බලාගත්තා කොහොම වුණත් මේ පිටින් ආපු තරුණයන් අතරින් එක් තරුණෙක් අජිත් මිත්‍රයා ඇත් එක ප්‍රේම සම්බන්ධතාවය පටන් ගන්නවා හැබැයි තාත්තා නැත්තම් මේ සීකර එකට කැමති වෙන්නේ කලි සංකාරයක් තමයි මේකේ අම්මටත් විනය ගැටුවේ ඒ නිසා මේකෙල්ලට එහෙම වෙනවා දකින්න මම කැමති නැහැ කියලා ඉතින් කොහොම වුණත් අජිත් එක්ක ගිහිල්ලා මේ කාරණාව කියනකොට රම්මණිකාගේ පෙට්ටගමේ තිබිලා පෙන්තූරයක් තියෙනවා මේ අජිත්ගේ පියාගේ නැත්තම් සෙනරත්ගේ ඡායාරූපේ අජිත් අපෝ ගෙදර ගිහිල්ලා තාත්තත් එක්කම තාත්තා එනවා ඒ වෙන විට සීකර මේ යුවතිය වයසක මිනිසෙකුට විවාහ කර දෙන්න සූදානම් කළා හැබැයි ගමේ චණ්ඩියෙක් වෙන ඒ ගැන බොහොම ඇට බලහත්කාරයෙන් හෝ ගන්නට කැමති ඒ විවාහ උත්සවයේදී කරපු අරගල නිසා ඒ මහලු මිනිසා බයට බැහැනවා ඉතින් වෙන දේවල් කියනවානේ මේ සිනමා කෘතිය අපේ එකම වකවානුවක මේ බොහොම අපූරු කතා කියපු ධර්මශ්‍රී කල්දේරාගේ අධ්‍යක්ෂණය ධර්මශ්‍රී කල්දේරා එක වකවානුවක රැණගිරව් සීතල වතුර මිනැස්සෝ රන්නොන්චිල්ලා රත්තරන් අම්මා වගේ චිත්‍රපටි නිර්මාණය කරපු සිනමාකරුවෝ මේ චිත්‍රපටි නම මුතුමැණිකේ මුතුමැණිකේ චිත්‍රපටයේ ශිරාණි නුගේරා රන්මැණිකාත් මුතුමැණිකාත් හැටියට දිත්ත චරිත නිරූපණයක යෙදුණා එයාගේ සිනමා ජීවිතයේ මුල්ම දිත්ත චරිත නිරූපණය අපි වෙලාවක ලංකාවේ දිත්ත චරිත කරපු අය ගැන ඔයාලා බලන්න රොක්මණි දේවීගේ සිට ඩබල් ඇක්ටිං කරපු නළු නිළියෝ ගැන එතකොට මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ ශිරාණි නුගේරා තමයි රන්මැණිකාත් මුතුමැණිකාත් හැටියට මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ එස්.එම්. ජයසිංහත් ධර්මශ්‍රී කල්දේරාත් නායකතු වෙලා චිත්‍රපටයේ කතාව දෙබස් රචනය ගීත රචනය සහ අධ්‍යක්ෂණය ධර්මශ්‍රී කල්දේරා
මේක කියන්න ඕනේ මේ මේ චිත්‍රපටයේ තිරගත වෙච්ච දවසම තමයි මොරාලේ රෙඩ් සිනමාහලේ මුතුමැණිකේ තිරගත වෙච්ච දවසම තමයි එදාම මරදාන ක්‍රවුන් සිනමාහලේ අරසෝ ඉස්සත් ආවේ. අපි මුතුමැණිකේ චිත්‍රපටයේ මේ සිනමාහලේ තිරගත රෙඩ් සිනමාහලේ තිරගත වෙනවා. කැමරා අධ්‍යක්ෂණයෙන් එම්.බී. හේමපාල සංස්කරණයෙන් එල්මෝ හැලිඩේ සංගීත අධ්‍යක්ෂණයෙන් ප්‍රේමසිරි කේමදාසත් මේ චිත්‍රපටයට දායක වුණා. එහි ආ ගීත ඌයේ ආස පොළව ඉරහඳ තරු කියන ගීතය මාලේ බුලත් සිංහල ගායනා කළා. පියාණෙනි පියාණෙනි මේ වියෝව කියන ගීතය ගායනා කළේ නිහාල් ජයවර්ධන. ඒ වගේම චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණයෙන් දායක වුණා ෂෙල්ඩන් පෙරේරා කුමාර ප්‍රභාචන්ද්‍ර. කුමාර ප්‍රභාචන්ද්‍ර කියන්නේ ධර්මශ්‍රී කල්දේරාගේ පුතණුවන්. සාත්සි විජේවර්ධන අංගරචනයෙන් දායක වුණා. කේ.ඒ. පියකරු කලා අධ්‍යක්ෂණයෙන් දායක වුණා. කේ.පී.කේ. බාලසිංහම් හා කේ. බාලසුබ්‍රමණියම් ශබ්ද පරිපාලනයෙන් දායක වුණා. රසායනාගාර කටයුතු කළේ ඒ.අයි. ජහා. දෙබස් පටිගත කළේ ලයිනල් ගුණරත්න. චිත්‍රපටයේ සැකසුම් කළේ විජයා චිත්‍රාගාරයේ. මේ නාමාවලිය සජීවීකරණය කළේ දයා කරුණාරත්න. දයා කරුණාරත්න අපේ සිනමාවේ මුල් යුගයේ කලා අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම අපේ සිනමාවේ මුල්ම සජීවීකරණ ශිල්පියා හැටියට ඉතාම අඩු පහසුකම් වලදී අපූර්ව වැඩ කිහිපයක් නිර්මාණය කරපු කෙනෙක් තමයි දයා කරුණාරත්න. නිෂ්පාදන අධිකාරී ඌයේ කුමාර ප්‍රභාචන්ද්‍ර, නිෂ්පාදන කළමනාකරු සරත් දහනායක. චිත්‍රපටයේ සෙනරත් ලෙස රඟපෑවේ නීල් අලස්. චිරාය නොගේරාද්විත්ත චරිත සොමි රත්නායක සේකරගේ චරිතය නිරූපණය කළා. චිත්‍රපටයේ අජිත්ගේ චරිතය නිරූපණය කළේ සුසන්ත ලියනවත්. ඔහු ලෙකවුස් ආයතනයේ පසු කලෙක ප්‍රවෘත්තිකර්තෘ බවට පත් වූ දක්ෂ ප්‍රවෘත්ති ඡායාරූප ශිල්පියෙක්. ඒ වගේම ඔහු චිත්‍රපට කිහිපයක රඟපෑව. මේ චිත්‍රපටයේ ඔහු රඟපෑව. හැබැයි ඔහුට දෙබස් කැවුවේ වෙන කෙනෙක් රොයි ජයවර්ධන කියලා. සුසන්ත අප සමග කියා සිටියා. මොකද වෘත්තිය රැකියාවක් ලැබුණාම ඔහු චිත්‍රපටය අතහැරලා මේ චිත්‍රපටයෙන් ඉවත් වුණ නිසා. කොමනත් ඔහු රඟපෑමෙන් ආසාව තිබිලා යෝග නළුවෙක් වෙන්නට ඔක්කොම සියලු දේවල් තිබිලා නමුත් වෘත්තියකට වෙනත් වෘත්තියකට ගිය නිසා රඟපෑම පිළිබඳ ඉලක්කය අයින් කරගත්තා. සෙසු චරිත නිරූපණය කරගත් කලා විජේන්ද්‍ර ප්‍රසාද්, ලක්ෂ්මන් මෙත්තානන්ද, රංජිත් පෙරේරා තමයි පියා රඟපෑමේ. ඩේෂන් අමරසිංහ, විමලා කුමාරි, ටීසී ද සිල්වා, කේ.ඒ. පියකරු, ඔයි ජයවර්ධන, අනුෂි විජේ ගුණවර්ධන, පුෂ්පකාන්ති අක්මීමන, කමනේ අමරසිංහ, මාලනී විජේසිංහ, සිරිපතිරණ, කමල්ලේ සෝමරත්න, මාලනී ලියනගේ, ඩී ගුණපාල, ඩබ්ලිව් විමලදාස, ගාමිණී හේවාපාද, ටියුඩර් කරුණාතිලක, ටී කඩිගමු, ජස්ටින් පීරිස්, සමින්ද සරච්චන්ද්‍ර, ලෙස්ලි ප්‍රනාන්දු, චන්ද්‍රසිරි ගමගේ, ලීලා දොළපිහිල්ල, එස්.කේ. ලීලා කුමාරි, ශ්‍රියාලතා වල්ලබගොඩ, රාණි පෙරේරා, ජූඩි මාලනි, ඩබ්ලිව්.එම්. වංශතිලක, නන්දසේන පන්නේපිටිය, ශ්‍රීනිහාල් විමලසිරි, කරුණරත්න මූණමලේ, සොහන් ඩේවිඩ්, චන්දිමා දීපාංජලි, දර්ශන් මදුරංග, සුනිල් බුලත්සිංහ, සරංගී චන්දලත. ධර්මශ්‍රී කල්දිරාගේ හැම චිත්‍රපටයකම චිත්‍රපටය ඇතුලේ කතා කීපයක් තියෙනවා. චිත්‍රපටය ඇතුලේ ඒ වගේ කතා කීපයක් තිබුණා. නමුත් මේ සියල්ල එකතු කරගන්නට ඔහු මුල් චිත්‍රපටවල ඉතා හොඳින් සමත් වුණා. ඒ නිසා ඔහුගේ මුල් චිත්‍රපට අතිශය සාර්ථක වුණා. කොමුණත් මුතුමැණිකේ චිත්‍රපටය පැය දෙකකුත් විනාඩි 10ක් දීලා චිත්‍රපටයක්. හැබැයි එක දවසේ තිරගත වෙච්ච අරසොයිස මුතුමැණිකේ දෙක එකට තිබ්බා. අරසොයිස ගෞගන්ගේ ඉදිරියේ හිටියා. මුතුමැණිකේ ඒ මට්ටමේ සාර්ථක වුණේ